මුල්ම ගීතේ මට කිව්වා දැන් ආයතන පස්සේ ලේකම්තුමා කිව්වා ගීත ගැන පොඩ්ඩක් කියනව නේද කියලා මට මතකයි දැන් අවුරුදු 25කට පමණ ප්‍රථම මම මේ කොබේ ගෙන කියන ප්‍රදේශෙ මම හිත මහත් කිට්ටු දාන්නේ නැත්නම් කොබේ ගෙන කොයි කොලිය අපිට පැත්තේ ප්‍රසංගක සහභාගී වෙන රාත්‍රියේ මම වාහනේ පදවගෙන ගියා මල්කාන්තී ඉස්සරහිටිය මගේ ගෝලු දෙන්නේ පරපර ආසනේ වාඩිලා හිටියා රාත්‍රියේ නැමෙ දෙස මම පොල්ලත්තක් මැදින් මගේ වාහනේ පදවගෙන පාළු පොල්ලත්තක් ඒවල තෝර නැති මම දකිනවා කුඩා සාමනේනම කුලුවත්තක් පතුරගෙන වනවන තනින් වඩින පොල්ලත්ත මැදින් මම වාහනේ රත කරලා ඇහුවා අපේ හාදු ගෙද වඩින්නේ පන්සලට මොකද පන්සලට බා මන් දන්නවා මං පන්සල දුරනම් මගේ වාහනේ මං උපවාසය ඇරලා බලන්න නෑ නෑ මහත්තයාට යන්න පුළුවන් මං කිව්වා මේ මේ රාත්‍රියේ කොහෙද වැඩියේ අම්මා බලන්න ගියා අම්මට සනීප නෑ කියලා අරින්චු වුණා ටිකක් දුර අම්මා ඉන්නේ මං බස් එකේ ආවේ ඇවිල්ලා මේ යහන් දෙර්මන බස් එක තිබුණේ මේ පාරේ බස් යන්නේ නෑ ඉතින් මං පයින්ම වඩිනවා මොකද හාඳුනේ කමක් නෑ මං පන්සල දුරනම් මට වඩම්මන්න පුළුවන් නෑ මහත්තයා මං පයින් වඩින්නේ පයින් යන්න පුළුවන් මම කහනේ බය වෙන්න එපා අහුරු බය වුණා දන්නේ නැහැ පොඩි ඉන්නේ අවුරුදු 8ක 9කද මේ මම කහමුදේ මං ආවල් එකේ නා මේ බය නැතුව වඩින්න මොකද මල්කාන්තිගේ පස්සේ ඊටකට යවලා අපේ පොඩි අහුරුන් වට පුළුවන්කම තිබුණා ඉස්හාසෙ වඩා මන් මගේ නම කිව්වා හාමුදුර ඇඳුවේ නැහැ දැන් මේ මේ කොබිගෙන ප්‍රදේශය අමුරු කොල්ලු නෙමෙයි කොළඹ ඉන්න අපේ ළමයි නුත් අපි අඳුරන්නේ නැහැ මේ කොබ්බේ කෙනේ ආයෙත් අඳුරල මෙන්න කිව්වේ දැන් අලුත් වාතාවරණ යනවා උංගක් තරුණ තරුණියෝ අපි අඳුරන්නේ නැහැ අඳුරන්නේ කවුද කියලා මම ප්‍රතිමං කියන්නම් ඒකට උංගක් උදාහරණ දෙනවා කෙසේවත් මම කල්පනා කළා හාඳුරන කල් බැලක් නැහැ මම මගේ ගම යනවා කියලා මං ගියා මං කල්පනා කළා බැද්දේ දුවන සරුංගලාගෙන බෝල ගහන්න ගඟේ පීනන්න ආසාව දෙන මේ කුඩා දරු දෙමාපියෝ හතර වර්ගයන් මන් දක්කන්න මහාන කරනවා කියලා මං අහලා තියෙනවා එහෙම එකක් වෙන්න ඇති මේ අපි අමරුව තෙවලා දින ඉදි මං කල්පනා කළා මේකට ගීතයක් ගහන්න ඕන කියලා මේ පිළිමද මං අහලා තියෙන කතාව හිත හිතා ගෙදර ගියා ගෙදර ගියාම පවුදා අපේ ගෙදරට ආව දැන් නව ශ්‍රී ලාන්තේ පදිංචි වියත් ගීත රචකයෙක් වන පියාණන් විජේසුන්දර මග පියා මෙන්න මම අදක්කාව ගීතයක් ලියන්න හැබැයි අවසාන පදේ මගේ මොකද්ද අම්මේ අම්මා නිවන් දැක්කට පසු අම්මාගේ කිරිසුඳේ දෙලින් මං එන්නම් එතකොට හම්බුලා මතක් වෙනවා සිහි වෙනවා දැනෙනවා අම්මා නිවන් දැකනවා අම්මත් නෑ නේද කියලා ඒ ගීතේ ලියාගෙන ආවා පියාණන් පවුද මම මේ ගීතය රූපයන් සස්සව ශංක පද්ම වැඩ සටහන් ගායනා කළා පසුව ශ්‍රී සංගීතයේ ගායනා කළා මේ ගීතයේ සංගක් කැමති අපි හාමුදුරනේ කුඩා සාමන හාමුදුරුවෝ තමයි කැමති ගීයන්ට මේකෙන් ඇති වැඩක් නැහැනේ අපේ පුදා සාමන රහවරු හම්බෙලා කියන මහත්ය අපිටත් ගීතයක් ගහලා දෙනවනේ බොහොම ස්තුති මහත්ය කියලා එහෙනම් මේ සත්‍ය කතා මතක තියාගෙන මේ ගීතය अभी रंग आम ගේ දොරසෙල්ලම්
පිටිය මත තුවන්නේ දන් බෝල්ටිය කැලේ මැදින් එන්න හිතයි නොඹ ළඟට සැරින් වරිගයම සංසාරි යන මේ ගමනේ චුත්‍රක්ෂේයම් කරලායන්නද පුරුදුය හළුවන් පාශනේ එහෙම ගියත් ඒ අය පොරිසාදු කියා කියන විට වැඩ වැටිලා කොහොමද අම්මේ ඔත්තුදුවන්නේ වෙල්ලි පැනැල්ලේ පැන නැටලා බූමලුවේ මල් සුවඳක පැතු අම්මා එවුපින් සුවඳක ගලා පුරුදු උනොහොමකට සිත ඇනි ගේදොර සෙල්ලම් පිටිය මත වන්නේ දං බෝවිටිය කැලේ මැදින් එන්න හිතයි නොඹ ළඟට සැනින් සසරින් නෙතෙර වෙලා